දවසක් පසේ නැදී කොසල් රජතුමා ඉස්සරහා බුදු පියාණන් වහන්සේ කළ දේශනාවක් පින්වත් පුග්ගල සූත්‍රය. පුජ්ජල හතර දෙනෙක් ඉන්නවා. එකෙක් තමයි තමෝ තම පරායනෝ. ඒ කියන්නේ අඳුරෙන් අඳුරට යන පුජ්ජලයා. ඒ කවුද? පින්වත් දැන් අඳුර කියේ මොකද්ද? මේ දුක. දුක කියන එක කොහොමත් දුකයි තමයි ලෝකේ. නමුත් මෙතන ඊටල විශේෂ එකක් ඉස්සර කරනවා. මොකද්ද? දැන් සමහර මිනිස්සු ඉන්නවා උපතින්ම ලෙඩ. උපතින්ම දුප්පත්. උපතින්ම දුර්වර්ණයි. උපතින්ම තාම පහත් ගෙදරක ඉපදිලා ඉන්නේ. ඉතින් ඒක උතෝර මේවා මේ සංසාරයෙන් කරපු කර්ම නිසා මේ ජීවිතයේ අන්ධකාරයි. අන්ධකාර ජීවිතයක් ගත කරනවා. ගත කරන ගමන් මනුෂයා මෙහෙදි පව් කරනවා. සත්තු මරනවා, බොරු කියනවා, හොරකම් කරනවා, දුෂ්ටකම් කරනවා, පාලි ගන්නවා. දැන් මොකද වෙන්නේ? දුකින් දුකට. ඒක විස්තර කරනවා මේ කරුවලින් කරුවලට යන්නේ. දුකින් දුකට. දැන් බලන්නකෝ අද අද අපි දැකරන්නේ නැද්ද පින්වත්නි? මේ හිටිගමන් අපිට හම්බෙනවනේද මහා දුෂ්ටකම් කරන, අසත් පුරුෂකම් කරන, සත්තු මරාගෙන ජීවත් වෙන, පව්පින් ගැන වගේ වගක්වත් නැති තාම දුප්පත් මිනිස්සු. ඇහුවම කියන අපිට කණ්ඩ නැහැනේ. ඒකනේ අපි සත්තු මරන්නේ. අපි ඒකනේ හොරකම් කරන්නේ කියකිය. නමුත් එයාලට කණ්ඩ නැත්තේ ඒගොල්ලොන්ට ඉන්න තැනක්වත් නැත්තේ පෙර කරපු කර්ම නිසා කියලා තේරෙනවා නම් අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැනේ. සමහර මිනිස්සුම කියන අපිට ජීවත් වෙන්නේ දියන්නේ. හාමුදුරුවනම් කියයි අපිට කසිප්පු කරන්න එපයි කියලා. හාමුදුරුවෝ කියයි අපිට සත්තු මරන්න එපයි කියලා. හාමුදුරුවෝ අපිට කණ්ඩ දෙන්නේ කියලා අහනවා. පින්වන්ත අපිට ඒගොල්ලන්ට කණ්ඩ දෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එයාලට තේරුම් ගන්න ඕනේ අපි කණ්ඩ දුන්නත් නැතත් Taman මේ සංසාරය අන්ධකාරයට වැටෙන්නේ කියලා. මිනිස්සු හිතනවා අපි නැති බැරිකම නිසා පව් කරාට කමන්නේ. නමුත් අන්තිමට මොකද වෙන්නේ? අන්ධකාරයෙන් අන්ධකාරයට. රජතුමනි ඒ මනුස්සයා මරණයන් මැත්තේ ඊට වඩා ලොකු දුක්ඛිත තැනකට යාමට නියමිතයි. අඩු ගානේ මෙහිදී මනුස්ස භවයක් හරි තියෙනවා. අවිචි මනරකේ වටනොත් තිරසනේ කියලා එපදුනොත් මොනතරම් දුක්ගින්දර විඳින්නේද? දෙවෙනි කෙනා තමයි තමෝ ජෝති පරායනවා. ඒ කියන්නේ අඳුරින් එළියට යන පුජ්‍යලෙක් කෙනා. ඒ කවුද? දුප්පත් වෙලෙපදිලා ඉන්නේ. ලේඩ වෙලා ඉන්නේ. දුර්වර්ණ වෙලා ඉන්නේ. බොහෝ නොලැබීමක් තියෙන තැනක ඉන්නේ. කරන කරන වැඩේ හරියන්නේ. හැබැයි වෙනට මොන හේතුවක් නිසාවත් තමන් අතින් පෞරස් කරගන්න ඔහු සූදානම් නැහැ. ඉතාම අවධානෙන් කයින් යහපත් වැඩ කරනවා, සිතින් යහපත් වැඩ කරනවා, වචනෙන් යහපත් වැඩ කරනවා. ඒතර මොකද වෙන්නේ? ඒක ප්‍රතිඵලයක් ලෙස මේ මිනිසයා අසු පිටින් ඇතු පිටට ඇතු පිටින් ප්‍රාසාදයට නැග්ගා වගේ තමයි. ටික 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 බිමින් අසු පිටට අසු පිටින් ඇතු පිටට ඇතු පිටින් ප්‍රාසාදයට. දැන් බිමනේ ඉන්නේ. ඒතර එහෙනම් ඔහු මේ භවයේදී දිට්ඨිදම් වේදිනිය වශයෙන් ආනිසංස භුක්ති විඳින්මින් යහපත් වේවි. අනිත් එක තමන් කාටවත් කරදරයක් නොකර ඉන්න බව හිතමින් සතුටු වේවි. තමන්ට හතුරු නැතිකම් පිළිබඳව හොට ලාභයක් ලැබේවි. ඒකේ ප්‍රතිඵලයක් ලෙස ඉන් ඊළඟ භවය සූපත් වේවි. අන් ඒ විදිහට පින්වත්නි විස්තර කරනවා මේ තමන්ට මොන දුකක් ආවත් හිතනවා නිරපරාධ බැනුමක් අහන්න උනත් හිතනවා මම මේ කොහේ හරි කරපු අකුසල් වෙන්නේ. මේකට ප්‍රතිචාර දක්වන්න කියලා ආයෙත් අකුසල් පුරව ගන්න හොඳ නැහැ කියලා. කොහොමද පින්වත්නි දැන් අර ඉතර භික්ෂුවක් හිටියා කුණ්ඩ දාන කියලා. මේ හාමුදුරුව මේ වඩිනකොට උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. බලන් ඉන්න මිනිසුන්ට පේනවා පිටිපස්සෙන් කාන්තාවක් වෙනවා වගේ. පෙර සංසාර කරපු අකුසලයක්. මිනිසු පිණ්ඩපාතයක් දෙන්නේ නැ බණිනවා. දැන් මොකද වෙන්නේ? උන්වහන්සේ කර්ම ගෙවා ගන්නවා. මිනිසු කර්ම රැස් කර ගන්නවා. මිනිසු දන්නේ නැහනේ. බණින්නේ ආර්ය උත්තමෙකුට. ආන් එතකොටයි ඒක ආර්ය උපවාදී වෙන්නේ. ආර්යයන් වහන්සේලාට බැන්නොත් නේ ආර්ය උපවාදී වෙන්නේ. ප්‍රත්‍යඥයෙකුට බැන්නම නෙමෙයිනේ. ඒනට එහෙම කියලා ප්‍රත්‍යඥයන්ට බණින්නත් ඕනේ නැහැ. මොකද අපි අනුන්ගේ පව් කර කර ගන්න ඕනේ නැනේ. පින්වත්නි බුදුහාමුදුරු පැහැදිලි කරනවා ඊළඟ එක්කෙනා තමයි තුන්වෙනි එක්කෙනා තමයි ජෝති තම පරායනෝ. ඒ කියන්නේ ආලෝකයෙන් අඳුරට එනවා. ඒ කියන්නේ දැන් බොහොම ධනවත් බලවත් පවුලක ඉපදිලා ඉන්නවා. දීර්ඝායුෂයි, ලස්සනයි, හිතුපැතු හැමදේම ලැබෙනවා. බල සම්පන්න කෙනෙක්. හැබැයි සතු මරනවා, හොරගම් කරනවා, බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කියනවා, ඊර්ෂ්‍යාවෙන් ඉන්න, ක්‍රෝධයෙන් ඉන්න, කෝහකම් කරන, දුෂ්ටකම් කරන. මොකද කියලා නැද්ද? එහෙම ධනවත් බලවත් අය ඉන්න පව්පින් ගැන කිසි හැඟීමක් නැහැ. ඉන්නකම් කාලා ඇඳලා ඉන්න ඕනේ. මේ ඔකෝ මැරුණට පස්සේ ඉවරයි. සල්ලි තියෙනවා නම් දිව්‍ය ලෝකේ තමයි, සල්ලි නැත්නම් ඉතින් අපායක් තමයි කිය කියා නොයෙකුත් මිත්‍යා මත ධර්මින් ඔහේ පව්කම් කරන මිනිසු
තම කරන හැම වැරද්දක්ම සල්ලි වලින් වහ ගන්න හදන මිනිස්සු බලයෙන් වහ ගන්න හදන මිනිස්සු අන්තිමට මොකද වෙන්නේ එලියෙන් අඳුරට ඊට පස්සේ මේ කුසල් ගෙවුනහම ඉතිරි වෙන්නේ රැස් කරගත්ත කුසලට ආය කාලප ගානකට නිරය වගේ තැන්වල ප්‍රේත ලෝක වගේ තැන්වල අවුරුදු දහස් ගණන් දුක් විඳින්න සිද්ධ වෙනවා प्रासादेकिंग असुपीटट असुपीटिंग बिमट बहिन पुज्जिल एलियेंदल अंदुरट मिनिस्सु हतर निक्किना तमाय मे पलंग किंग पलंग कट असुपीटिंग असुपीटट एतुपीटिंग एतुपीटट प्रासादेम प्रासादेट लिखियाने देन अपि समहार धर्म देशनावल पिंवत् अहला तियेन बुदुपियाणन वहन्से वदारण महानिनि मम अरे माँ पुण्य भाई की सूत्र हेम तीन महानी माम महाकल्प हता एक सूर्य विनाश वेला एक सूर्य के अनुसुम सहदुन वड़वीन लोके गिनीगण दवसेनो ये गिनीगण दवस वेनकोट ये विवर्तने वेन काले लोके विवर्तमान कल्पे तुलम मंगे मे पहल ब्रह्मलोको लेना प्रथम द्वितीय तृतीय चतुर्थवेन ध्यान उपदवागन ब्रह्मलोक तीन ඒ තැන් වලට එනවා එතකොට ලෝකෙ ගිනි ගන්න දවසක් එනවා මං එදාට ඉතුරු වෙන්නේ ආවාසර බ්‍රහ්ම ලෝකෙ විතරයි මං එදාට ආවාසර බ්‍රහ්ම ලෝකෙට යනවා එහෙ ඉන්නවා ඒ ඉරහඳ ආරම්භ වෙලා විනාශ වෙන්න යන කාලෙත් විනාශ වූ ඉරහඳ සහිත ලෝකෙ නැවත ආරම්භ වෙන්න යන කාලෙත් එක තුනක් මහා කල්පයක් මේ වගේ මහා කල්ප හතක් මං බ්‍රහ්ම ලෝකෙන් ගියේ නැහැ ඊට දන්නක බින්වද පොඩි කාලයක්ද මේ කියන්නේ කල්පයක් කියන්නේ කල්පයක් කියන එක විස්තර කරොත් එහෙම සාමාන්‍යයෙන් අපේ දැනුමට කිව්වොත් නම් සතපොමු දහසයක් විතර දිගපළල උස ඇති බැම්මකින් වට කරපු නගරයක් අබෝලින් පුරවලා සියක් වසරකට එක ආබෑටේ බැගින් ඉවත් කළත් නගරය අබ අවසන් නොවෙනු ඇති නගරේ අබ අවසන් වනු ඇති දවසක් එයි නගරේ අබ අවසන් වනු ඇති ඒත් කල්පේ නම් අවසන් නොවනු ඇති එහෙම විස්තර කරන්නේ මේ පරිදි ගත්තාම මේ බඳු කල්ප හතක් ब्रह्मलोक वल हिटिया तो दिव्य लोक वल सक्र पदवी लभमीन तिस्तवार हिटिया बोधसत्व विसर करना बोधसत्व अवधि विसर करना बुद्ध पियाना पिंगवात इतकोट प्रांत राजकं लभुवार गणं साकृति लभु राज साकृति राजकं लभुवार गणं वगेव ज्ञान मुनवाट की ये सियाल लभुम कुशल निशाक मंगट की साकरे देवलोवें देवलोवट मनोलोवें मनोलोवट बबलोवें बबलोवट एतागिं एतपीरट आस्यागिं आस्यापीरट मेन मे विधियट यमें मे संसारे मेलवत् परलवत् निर्वाणे दक्वाम सुगतियकट गेनियन्न अपिट उत्साह नोगन्नयि किला बुद्धधाम उपदेशीला नैति बवक् मतपतियागन्नवा